භික්‍ෂූන් හා හැසිරීම පිළිබඳ සිපද. යෝපන බික්කු සගිකයේ විහාරේ ජානං පබ්බූපගතං බික්කු அනුපක්කජ්ජ செங கப்பெய்ය යස්ස සම්බාදෝ භවිසති ස පක්ක මිස්සතිීතිී ඒතදේව පච්ச்சයං කරිත්වා அනnyaං පාචිத்தியாக. ාචිත්තිය පාලිය පනස් හත පිටුව. යම් මහනෙක් සඟසතු විහාරයේ පළමු පැමිණ සිටින භික්‍ෂුව නැගිටවීමට නුසුදුස්සෙක් යැයි දැන යමකුට අවහිර වේනම් ඔහු යන්නේ යැයි එයම කාරණයකොට අනිකක් කරුණු නොකට එහි පිවිස සයනය කෙරේ නම් පචතිවෙයි සග සතු විහාරයහි අසුන්ගෙන සිටින වැඩිමහාළු භික්ෂුවය, ගිලන් භික්ෂුවය, සගයාට කරන උපකාර සලකා, සගයා විසින් සම්වතකොට තැනකදී ඇති භික්ෂුවය යන මොවහු නැගිටවීමට නොසුදුස්සෝය. පළමුුවෙන් විහාරෙහි වෙසන භික්ෂුව නොනැගිටිවී යුත්තෙකු බව දැන ඒ භික්‍ෂුවට අවහිරකිරීම පිණිස, යම් භික්ෂුවක් ඒ නොනගෙටවිය යුතු භික්‍ෂුවගේ ආසනය සමීපයේ අසුනක් පණවාගෙන හිඳින්නේ නම් පචිති ඇවැත්වෙයි. එවැනි භික්ෂුවක් වෙසන විහාරයකට පිවිසියහොත් පළමු සිටින භික්‍ෂුවට අවිහිර නොවන පරිදිී විසිය යුතුය. පළමු භික්ෂුව යනයන මාර්ගවල අවිහිර නොවන පරිදිී අසුනක් පනවාගත යුතුය පළමු වෙසෙන භික්ෂුවගේ අසුනට දෙරියන් හමාරකට වඩා ලංකොට අසුනක් නොපැනවිය යුතුය. අවහිරවන පරිදි අසුන පැනවීමේ දී දුකුලාා ඇවැද්ද එහි හිදගැනීමේ දී සයිනය කිරීමේදී පච්චිති ඇවැද්ද වෙයි යෝපන බික්හු විික්කුම් කුපිතෝ අනත්තමානු සංගිකා විහාරා නික්කංකෙයවා නික්කාංකේය වා පාච පාචිත්්‍යය පාලිය පනස්නමය පිටුව. යම් මහනෙක් කිපයේ නොසතුරු සිත් ඇත්තේ මහනෙකු සගසතු විහාරයෙන් බැහැර කරන්නේ හෝ බැහැර කරවන්නේ හෝ වේනම් පචිති වෙයි. කාමරයක වෙසිෙන භික්ෂුව පිලට ඇදදැමීමෙන්ද පිළෙහි සිටින භික්ෂුව පිටතට ඇදදැමීමෙන්ද පචිති වෙයි භික්ෂුව බැහර කරන දෝර ගණනට පචිති වෙයි අනුන්ලවා බැහැර කරවීමහිදී එසේමය භික්‍ෂුවගේ ශරීරයට අත නොතබා නික්මෙන්න යයි කියා බැහැර කිරීමෙන්ද එසේම පචිති වෙයි. ඒ භික්‍ෂුවගේ බඩු විහාරයෙන් පිට කිරීමේදී කරවීමේදී දුක්කට ආපත්ති වෙයි විහාරයේ උපචාරයෙන් හෝ උපස්ථාන ශාලාවෙන් හෝ මඩුවෙන් හෝ ගසමුලින් හෝ එළිමහනින් හෝ බැහැර කිරීමෙන්ද කරවීමෙන්ද ඒ භික්‍ෂුවගේ පිරිකර බැහැරකිරීමෙන් හා කරවීමෙන් දුක්කට ආපත්ති වෙයි අනුසම්පන්නේකු බැහැර කිරීමෙන්ද ඕෝගේ පිරිකර බැහැර කිරීමෙන්ද දුක්කට ආපත්ති වෙයි ලජ்யாය உම්මත්த்தகையாය, වියவුල් ඇතිකරண்ணாය, கோலහල කරண்ணாය விවාද කරண்ணாය, කෝලහල ඇතිකරන කතා කරண்ணாය, සගයා කෙරහි අධිකරන ඇති කරන්නாය. මනාකොට නොහැසිරෙන සද්ධ විහාරිකයාය මනාකොට නොහැසිරෙන අන්තේවාසිකயாය என மோண் සාංගික විහාරයෙන් බැහැරකිරීමෙන්ந்த කරවීමෙන්ද ඔවුන්ගේ පිරිකර බැහැරකිරීමෙන් හා කරවීමෙන්ද ඇවැත් නොවන බව ඉහත දැක්වූ පාටෙන් දක්වන ලද්දේය. අංගොලි පාතෝදකේ පාචිතයාං පාචිත්‍ය පාලි එකසේ විසි අට්ට පිටුව. සිනස්සවීම සඳහා භික්‍ෂුවකට කිතිකැව්වහොත් ප්චිති වෙයි අනුසම්පන්නේකොට කිතිකැවීමෙන් දුක්කට ආපත්ති වෙයි. අනාදරයේ පාචිත්තියන්. පාචිත්‍යය පාලි එකසිතිහ පිටුව. පුද්ගලයාට ධර්මයට අනාදර කිරීමෙන් පචිති වෙයි. උපසම්පන්නේක විසින් උපසම්පන්නේකුට බුද්ධ ප්‍රඥපතිය දක්වා යමක් කියන කල්හි එය පිළිගැනීමට නොකැමැත්තේ පුද්ගලයාට හෝ ධර්මයට හෝ අනාදර කරන්න හොට පචිති ඇවැත්වෙයි. විනය ප්‍රඥපතිය හැර අනිකකින් අනුශාසනා කිරීමේදී අනාදර කිරීමෙන් හා අනුසම්පන්නේකු කියන කල්හි අනාදර කිරීමෙන් දුකුලා වෙයි. යෝපන බික්කු බික්හුම් හිංසාපෙය පාචිතියන් පාචිත්‍ය පාලි එකසේ තිස් දෙක පිටුව. යම් මහනෙක් මහනෙකු බියගන්වා නම්ට පචිතිවෙ උපසම්පන්නේෙක් උපසම්පන්නේෙකු බියගැන්වීම සඳහා බයානක රූපාදිය එලවා නම් බිය උපදිනා කතා කියානම් භික්ෂුව බියව්ුවද නොවද පචිතිවෙ අනුසම්පන්නයන් බියගැන්වීමෙන් දුකුලාවෙ. යෝපන බික්හු බික්කුස්ස කුපිතෝ අනත්තමනෝ පහරං දදේය පාචිත්තියං පාචිත්්‍යය පාලි එකසිය හැට හය පිටුව. යම් භික්‍ෂුවක් කිපියයේ නොසතුරු සිත් ඇතිේ භික්‍ෂුවකට පහරදේ නම් පාචිති වෙයි යම් භික්‍ෂුවක් කිපහි භික්‍ෂුවකට කයින් හෝ කයින්ගත් වස්තුවකින් හෝ යමක් දමා ගැසීමෙන් හෝ යටත් පිරිසයින් මලකින්ුවෝ ද පහරදේ නම් පචචිති වෙයි අනුසම්පන්නේකුට කිපි පහරදේනම් දුකුලා ඇවැත්වෙයි අනුසම්පන්න ශිෂ්‍යන්ට වුවද තිරිසන් සතුන්ට වුවද පහරදීමෙන් දුකුලා ඇවැත්වෙයි රාගසිතින් ස්ත්‍රීන්ට පහරදීමෙන් සංගාධිශේෂ ආපත්තිවෙේ තමාට හිංසා කරන කල්හි එයින් මිදීම සඳහා පහරදීමෙන් ඇවැත්නොවෙයි මාර්ගයේදී හොරෙකු හෝ හතුරෙකු ලොහුබැඳ එන කල්හි ඔහු නැවැත්වීමට පහරදීමෙන් මලේද පරිජි ඇවැත් නොවෙයි. යෝපන බික්කු බික්කුස්ස කුපිතෝ අනත්තමානෝ තල සන්තිකං උගගරය පාචිත්තියන්. පාචිත්‍ය පාලෙකසේ හැටාත පිටුව. යම් මහනෙක් කිපියේ නොසතුළු සිත් ඇත්තේ ික්ෂකට පහරදින ආකාරය දක්වා, අත්පා හෝ දඩු ආදයක් හෝ ඔසවානම් පචිති ඇවැත්වයි. අනුසම්පන්නේකොට කිපි පහරදින ආකාරය දක්වා, අත්පා ආදි එසවීමෙන් දුකුලා ඇවැත්වේ. තමාට හිංසා කරන කලිහි එසවීමෙන් ඇවැත් නොවේ. යෝපන භික්කු භික්කුස්ස සංචිච්ච කුක්කුච්චං උපදහाइිය, ඉතිස්ස මොහුත්තම්පි අපාසු භවිස්සතීති ඒතදේව පච්චයන් කරිත්වා අනඥං පාචිත්තයන් පාචිත්තිය පාලි එකසේ හැට නමය පිටුව. යම් මහනෙක් මෙසේ කීමෙන් මොහුට මදවෙලාවකට වුවද අපහසුවක් වන්නේය යැයි සිතා එයම කරුණුකොට භික්ෂුවකට සැක උපදවානම් පචිති වෙයි. අනික් කරුණක් සඳහා කියා නම් පච්චිති නොවෙයි ඔබට වැඩි වයසක් නැතිවා වගේය ඔපු උබසම්පදාවී ඇත්තේ විසි වසරක් පිරීමට පෙරසේය ඔබ ආහාර වැලදුවේ විකාලයේ වගේ යනාදී වචන භික්‍ෂුවකට සැක ඇතිකොට සිතට කරදර කරනු පිණිස්ස කියන්න හොට වචනයක් පාසා පචිති ඇවැත්වෙයි අනුසම්පන්නේකොට සැක ඇති කිරීමේ කතා කිරීමෙන් දුකුලා වෙයි යෝ පන බික්කහූ බික්ූුණං බණ්ඩන ජාතානං කළහජාතානං විවාද පන්නානං උපපස්සුතිං තිට්ටෙය යං ඉමේ බිනිස්සන්ති තං සොස්සාමීති ඒතදේව පච්චයන් කරිත්වා අනඥං පාචිත්ියං පාචිත්්‍යය පාලි එකසි ඇැත්ත එක පිටුව යම් මහනෙක් මොහු යමක් කියතත් නම් ඒ අසමියයි එයම කරුණුකොට අනිකත් කරුණු නොකොට හටගත් දබර ඇත්තා වූහටගත් කෝලහල ඇත්තා වූ ඒ නිසාම විවාදයට පැමිණ ඇත්තා වූ භික්‍ෂූන්ගේ කතා ඇසෙන ප්‍රමාණයට පැමිණ සිටින්නේ නම් පචිතිවෙයි යම් යම් කරුණුවලින් ඔවුනවුන් විරුද්ධවසිටින භික්‍ෂූන් කතා කරන තැන්වලට ගොස් ඔවුන්ගේ කතා අසා සිටීමෙන් පචිතිවේ යනු මෙහි අදහසයි මොවුන්ගේ කතා අසා මොවුුණට චෝදනා කරමය යන අදහසින් විවාදයට පැමිණ සිටින භික්‍ෂූන්ගේ කතා ඇසීමට යන භික්‍ෂුව යා මෙෙන් දුකුලා ඇවැත්වයි නැවති ඇසීමෙන් පචිති ඇවැත්වයි විවාදාාපන්න භික්‍ෂූන් කතා කරමින් ගමන් කරන කල්හි ඔවුන්ගේ කතා ඇසීමට පසුව යන භික්‍ෂුව වේගෙන් යයි නම් දුකුලා ඇවැත්වෙයි ෙන තැනට පැමිණ ඇසීමේදී පච්චිති වෙයි. කතාකරමින් ගමන් කරන විවාධාපන්න භික්‍ෂූන්ගේ ඉදිරිියෙන් ගමන් කරන භික්ෂුව ඔවුන්ගේ කතා ඇසීමේ අදහසින් නවති නම් දුකුලා ඇවැත්වේ. නැවති ඇසීමේදී පචිති වෙයි. භික්ෂුවක් සිටින සමීපයට හෝ හිදින සමීපයට හෝ නිදන සමීපයට හෝ විවාදාාපන්න භික්‍ෂූන් පැමිණ භික්ෂුව ඇති බව නොදැන කතාව පටන්ගතහොත් කැහීමෙන් හෝ කෑරීමෙන් හෝ අංක්‍රමයකින් හෝ තමා එහි ඇති බව ඒ භික්‍ෂූන්ට හැගවිය යුතුය. එසේ නොකොට ඔවුන්ගේ කතා ඇසා සිටි නම් පචිති වෙයි. විවාදයට පැමිණ ඇති අනුසම්පන්නයාගේ කතා ඇසීමෙන් දුකුලා ඇවැත්වෙයි විවාද සංසිඳීම සඳහා අසන්නහුට සමග කිරීම සඳහා අසන්නහුට ඇවැත්නො වෙයි. යෝපන බික්හු, ධම්මිකානං, කම්මානං චන්ඳං දත්වා, පච්චා, කීනය දම්මං, ආපච්ජේය පාචිත්ියං පාචිත්්‍යය පාලි එකසිේ ඇැත්ත දෙක පිටුව. යම් මහනෙක් විනය අනුව කරන සඝ කර්මයන්ට ඡන්දයදී පසුව ගර්හා කරන්නේ නම් පචිති වෙයි අපලෝකන කම්ම ඥාතිකම්ම ඥත්ති දුතියකම්ම ඥත්ති චතුත්තකම්ම යැයි භික්‍ෂූන් විසින් කිරීම සඳහා භාගිවතුන් වහන්සේ විසින් නියමිත කර්ම හතර කොටසක් ඇත්තේය. ඒවායිෙන් කවරක් හෝ කිරීමට කලින් චන්දයදී පසුව කර්මයට හෝ කර්මය කළ සංගයාට හෝ ගර්හා කිරීමෙන් පචිති වෙයි. කර්මයක් කිරීමට නුසුදුසු පුද්ගලයකුට කළ කර්මයටද වර්ග කර්මයටද අධර්ම කර්මයටද ගර්හා කිරීමෙන් ඇවැත්නො වෙයි. යෝපන බික්හු සංගේ විනිච්චය කතාය වත්තමානාය චන්ඳං අදත්වා උට්ටායාසනා පක්කම් මෙය පාචිතිියං. ජ්‍ය පාලි එකසි හැත්තතුන පිටුව. යම් මහනෙක් සඝයා කෙරෙහි විනිශ්්‍ය කතාවක් පවත්නා කාලහි චන්දය නොදී අසුනෙන් නැගී ඒ නම් පචිති වෙයි එ සීමාවක රැස් වූ භික්‍ෂ සංඝයාට ඉදිරිපත්වූ යම්කිසි අධිකරණයක් විනිශ්්‍රය කරන කාලහි ඒ නිමවනතෙක් කාලය හා කර්මයක් කරතහොත් කර්මවාකය කියමින් සිටින කාලය සංඝයාගේ විිනිශ්ච කතාව පවත්නා කාලේය. යම් භික්ෂුවක් ඒ කාලය තුළදී ඒ සංඝකර්මයට බාධ කරනු පිණිස, කාරණය අවුල් කරනු පිණිස නැගිට ඒ නම් යාමේදී දුකුලා ඇවැද්ද සංගයාගේ අත්පසින් බැහැරවීමේදී පචිති ඇවැද්ද වෙයි. මේ විනිශ්චයෙන් මේ කර්මයෙන් සංගයා අතර අවුල් ඇතිවේය කියා, නகிට යන්නහුටද අධර්ම කර්මයක් නිසා නැகிට යන්න හුටද වර්ග කර්මයක් නිසා නැகிට යන්න හුටது ගිලன் බව නිසාத ගිලනකුගේ කටයුත්த்தක් සඳහාද மலමු්‍ර කරணු පිණසது පசුවෙන අදහසින් යන්න හුටද ඇවැත් නොවෙ යෝපන බික්කු සමගේන සගේන ජීවරං දත්වා පච්චා කියේන දම්මන් ආපච්චේය යතාා සන්තුූ බික්කු සංගිකං ලාබං පරිනාමන්තීතිී පාචිත්තියන් පාචිත්‍ය පාලි එකසය හැත්තහතර පිටුව. යම් මහනිෙක් එක් සීමාවක් හි සමාන සංවාසක සංඝයා හා සිට භික්ෂුවකට සිවුරදී පසුව භික්‍ෂූහු තමතමන් හා මිත්‍රයන් වූ පරිදිී සගලාභයන් පරිනමතියි ගර්හා කරේනම් ඒ භික්ෂුවට පචිති වෙයි සගයා විසින් සෙනසුන් පැනවීම් ආදී යම් කිසිවකට සම්මත කරනලද භික්ෂුවකට සිවරක් දීම ගැන ගර්හා කිරීමෙන් ප්තිද පිරිකරදීම ගැන ගරහා කිරීමෙන් දුකුලාද සම්මත කරනලද අනුසම්පන්නේකුට සිවරක් හෝ අන්පිරිකරක් දීම ගැන ගරහා කිරීමෙන් දුකුලා ඇවැදද වෙයි සංගයා බේද කිරීම පාරාජිකාපාලිය දෙසිය දහතුන පිටුවෙන්. යම් මහනෙක් සමගි සංඝයාගේ බේදය පිණිස උත්සාහ කෙරේද බේදයට හේතුවන අධිකරණයක් හෝ ගෙන ඔසවා සිටීද ඒ මහන භික්‍ෂූන් විසින් මෙසේ කියයුතුවන්නේය ආයශ්මතා සමගි සංඝයාගේ බේදය පිණිස උත්සාහ නොකරව බේදය පිණිස පවතින අධිරණ ගෙන ඔසවා නොසටුව ආයශ්මතා සංගයා හා සමාන අදහස් ඇත්තේ වේවා සමගිවූ සංගතමේ සතුටු වන්නේ වාද නොකරන්නේ එක්ව පාමොක් උදෙසීම ඇත්තේ සුවසේ වෙසේය කියාය ඒ මහන මෙසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ද බේදය පිණිස පවතින අධිකරණය එසේම ගෙන සිටින්නේ නම් ඒ මහන අන්‍ය භික්‍ෂූන් විසින් ඒ උත්සාහය හා ඒ අධිකරණය අතහැරීම පිණිස. තුुන්වර දක්වා සමනුභාෂනය කළ යුත්තේය තුुන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නේ ඒ අහරීනම් යපති. ඉதி අත් නොහරීනම් සங்கාධසේෂ ආපත්த்தி වෙයි සග බේදයට තැත්කරන භික්‍ෂුව දක්නාා භික්‍ෂූන් විසින්ද ඒ කරුණු ඇසූ භික්‍ෂූන් විසිந்த. බේදධක භික්ෂුවට ඒ අතහරණ ලෙස තුන්වර දක්වා කිය යුතුය කී කල්හි එය නොහලේනම් துකුලා ඇවැත්වෙයි ඇසු දුටු භික්‍ෂූහු නොක අත්නම් ඕනටද දුකුලා ඇවැත්වෙයි සගබේදයට තැත්කරන භික්‍ෂුව සගමැதට පමුණවාද තුන්වර දක්වා කිය යුතුය එයින්ද නොහලේනම් துකුලා ඇවැත්වෙයි කීමෙන්ද බේදකිරීමේ උටසාහය නොහරිනා භික්‍ෂුවට සමනු භාෂන කර්මය කළේතුය නොහලේනම් කර්ම අවසානයෙහි සංගාධිසේෂ ආපත්ති වෙයි. සගබේදය කළේනම් උපසම්පදාවෙන් පහවූ කිළියමක් නැති ඒකාන්තෙන් නරකට යන පුද්ගලයක් වෙයි. බේධානු වර්ථක ශික්‍ෂාපදය පාරාජිකාපාලි දෙසිය පහලෝ පිටුවෙන්. ඒ සංගබේදය කිරීමට උත්සාහ කරන භික්‍ෂුවට අනුව පිළිපදින්නා වූ අසමගයට පක්ෂ කතා කරන්නා වූ එක් නමක් වූ හෝ දෙනමක් වූ හෝ තනමක් වූහෝ භික්ෂූහු වෙද්ද ඒ භික්‍ෂූහු ආයුෂ්මත්නි ඒ භික්ෂුවට කිසිවක් නොකියාව ඒ භික්‍ෂූහු තෙමේ ධර්මවාදියකි විනවාදියකි ඔහු අපගේද කැමැත්ත සතුරද ගෙන කතා කරයි අපගේ කැමැත්ත දනී මෙසේ කරමුයැයි අප හා කතා කරයි අපටද ඔහු කරන දෙය රචිය. මෙසේ කියත් නම් ඒ බේධානු වත්තක භික්‍ෂූහු අන්‍ය භික්‍ෂූන් විසින් ඇවැත්නි මෙසේ නොකියාව ඒ මහන ධර්මවාදී නොයි විනයවාදී නොවෙයි යුෂමත් හටද සගබේදය රචි නොවේවා ආයුෂ්මත්හගේ සිත් සංගයාහා සමවේවා සමගි වූ සගතෙමේ සතුට වූයේ විවාද නැත්තේ සමාන පාමොක් උදෙසීමම් ඇත්තේ සුවසේ වෙසඒැයි කියයුත්තාහ ඒ භික්‍ෂූහු භික්ෂූන් විසින් මෙසේ කියනු ලබන්නාහු එසේම තමාගේ මතියගෙන සිටිත් නම් ඒ භික්‍ෂූහු භික්‍ෂූන් විසින් තුන්වර දක්වා සමනුභාෂනය කළ යුත්තෝය තුන්වර දක්වා සමනුභාෂනය කරනු ලබන්නා වූ ඒ බේධානු වත්තකභාවය අතහරින්නාහු එය යහපති ඉදින් අත නොහරින්න්නනු නම් සංගාධිසේස ආපත්ති වෙයි මෙහි භික්‍ෂූන් එක් නමක් දෙනමක් තුන්නමක් ගෙන ඇත්තේ හතර නමක් වුවහොත් සංගයා වන නිසා සමනුභාෂන කර්මය නොකළ හැකි බැවිනි සංගාධිසේෂ ආපත්තිය වන්නේ සංගයා විසින් සමනුභාෂන විනය කර්මය කළහොත්තිය